මිරිහානේ ගෙදරට වෙලා ඉන්නේ. ඉන්ධන දීමනාව මාසෙට රුපියල් 7,4,100. ඉන්ධන දීමනාව ගෝඨාභය රාජපක්ෂගේ දැන් රුපියල් 7,4,100. විශ්‍රාම පඩිය 97,500. ලේකම් දීමනාම 100,000. එතනම රුපියල් 109,000. සාධාරණ යුක්ති සහගත මහ පොළොව උලන උලන් නැති අපරාධයක් නේ. හිටපු ජනාධිපතිවරු ඔක්කොටම එහෙම, චන්ද්‍රිකාටත් එහෙම, මහින්ද රාජපක්ෂටත් එහෙම, මෛත්‍රීපාල සිරිසේනටත් එහෙම. මේ මං කිව්වේ පඩිය විතරයි. ආරක්ෂක 72ක් ඉන්නවා. හමුදා නේවිකේ එයාර්ෆෝස් එකේ තුනෙන්ම දාලා සේවය අතහැර ගිය ගෝඨාභයව රකිමු. ජීවිත කාලෙටම ඉන්න ගේකුත් දෙනවා ආණ්ඩුවේ. මරුණොත් බිරිඳට දරුවන්ට ඉන්න පුළුවන්. එමනිව ඔය කට්ටිය ඉන්නේ හැමෝටම, හිටපු ජනාධිපතිවරු හැමෝටම. මේ තරම් අසීමිත වියදමක් කරනවා අපේ රටේ මහජනතාවගේ ධනෙ. ඉතින් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාම කට්ටිය විතරක් නෙමෙයි, යුනිෆෝම් එක ඇඳගෙන රාජකාරී කරන අයටත් මේක දැනගිනකොට, මේක පේනකොට, මේක අහනකොට ඉන්න පුළුවන් ද තවදුරටත් මේ හොරුන්ට කැමැත්තේ නැහැ. හොරුන් රකින්න හිතෙන්නේ නැහැ. තමන්ගේ යතේ ආයුධය තියාගෙන රාජකාරී කරාට ඒ පවතින ආණ්ඩුවට පක්ෂග්‍රාහීව රාජකාරී කරන්න බැඳිලා ඉන්දියට හදවතින් ඉන්නේ ඔවුන්ට බැඳිලා නෙමෙයි, හදවතින් ඉන්නේ මේ පොහොන පොළව නුහුලන අපරාධයේ දකින්නකොට ඒකට විරුද්ධව හදවත හැම වෙලාවෙම කකියනෝ. පැනලා ගිය ජනාධිපතිගේ ඉන්ධන දීමනාව විතරක් 7,4,000 දෙනකොට මම රට වෙනුවෙන් කැප වෙන අතපය කඩාගෙන ඇස් අන්ධ කරගෙන අපි ජීවත් වෙන්න බැරුව රුපියල් 30,000 40,000 මොන අපාදුකද්ද විඳින්න කියලා දකින්නවා, මතක් වෙනවා. මතක් වෙන වරක් වාරයක් පාසා මේ ක්‍රමය වෙනස් කරන්න හිතට දහිරින්. ඒක තමයි ඇත්ත. එනිසා ඔබ අපි හැමෝටම තියෙන්නේ අන්න ඒ කටුකත් දෙකින්. මේ රටේ සාතිසේ බහුතරයක් ජනතාව විඳින්න ඔය කටුකත් දෙක. ඒක තමයි අපිට ඕනිකම වෙලා තියෙන්නේ මේක වෙනස් කරන්න. මේක වෙනස් කරන්න උවමනාව තියෙන වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ තියෙන අයුක්ති අසාධාරණේ, මේ ආර්ථිකයේ අසාධාරණ ක්‍රමවේදී නිසා. මේක වෙනස් කරන්න තමයි මේ පුළුල් මහා දෙවන්ත ජාතික ජනබල වේගී අපි ගොඩනැගුවේ. ජනාධිපතිවරණය කියන්නේ එක වෙනස් කිරීමේ සම්දිස්ථාන. ඒ ජනාධිපතිවරණයට ළඟා වෙන්න තව තියෙන පෝය 4. ඔසොන් නැසල තව පෝය 2. දැන් මුළු රටේම ජනතාව ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයෝ දැන් එකතු වෙලා ඉන්නේ වෙන කාත් එක්කවත් නෙමෙයි. මේ ජනාධිපතිවරණයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතෙක් රට පාලනය කරපු මේ දූෂිතයන්ගෙන් රට මුදවගෙන මේ පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා රට ගොඩනගෙන රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන කණ්ඩායමක් අතට බලය දෙන්න, ඒ වෙන මොකක්වත් නෙමෙයි ජාතික ජනබල වේගය අතට බලය දෙන්න අද මුළු ලෝකයේ පුරා විසිරලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ පෙළගැහෙන. දැන් තව මිනිත්තු 10කින් එංගලන්තේ අනුර දිසානායක සහෝදරයා එංගලන්තේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ව ආමන්ත්‍රණය කරන දහස් ගණනක් එතනට එකතු වෙනවා. ලෝකෙ පුරාම අපි ඒ ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරලා යන්න වෙන මොකටවත් නෙමෙයි, මේ රට ගොඩනැගීමේ අභියෝගය අපේ උරමතට ගන්න. ඒ වෙනුවෙන් තමයි ඔබ සියලු දෙනාම මැද එකතු වෙලා තියෙන්නේ. මේක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ රට ගොඩනගන්න නම් අපේ රටේ ජනතාව සියලු දෙනා මේකට සම්බන්ධ වෙන්න ඕනි. ජන සහභාගීත්ව ආර්ථික ක්‍රමයක් අපි ගොඩනගන්න ඕනි. සලස්ම ජන සහභාගීත්වය නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථික ක්‍රමයක්. ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණ බෙදිලා යන ආර්ථික ක්‍රමයක් අපි රට තුළ ක්‍රියාත්මක කරමු. ඒක තමයි රට ගොඩනගන්න තියෙන එකම සලස්ම, එකම උපායම. වෙන මොකක්වත් නෙමෙයි. ඔබ දන්නවා මේ මීගමු කියන්නේ ඇත්තටම ගත්තොත් සුන්දර නගරයක්. එදා මේ මීගමු නගරේ පුරාටම විදේශිකයෝ දහස් ගාණක් පුරවලා හිටියා. මේ වගේ වෙලාවට මේ හෝටල් පිරිලා ඉතිරිලා
අද මීගමු නගරේ අපේ හෝටල් පාරේ ගියොත් මේ වෙලාව අද විදේශිකයන්ගෙන් ශූන්‍ය වෙච්ච පාරක් වෙලා තියෙන්නේ. ඉස්සර එහෙම නෙමෙයි. මහ රෑ ඉලි වෙනකම් පාන්දර වෙනකම් මේව හැමතැනම විදේශිකයෝ පිරිවරාගෙන හිටියා. දැන් එන්නේ නැහැ. අඩු වෙලා තියෙනවා. ඇයි? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විතරක්ම නෙමෙයි. දැන් මේ රටේ තියෙන ආර්ථිකයයි දේශපාලන සංස්කෘතියයි එක්ක විදේශිකයන් එන්න හිතෙන්නේ නැහැ. එයාපෝට් එකෙන් බහින්නේ කොහොමද? මෙහෙ නියෝජ්‍ය අමතියා එයාපෝට් එකේ පෝටර්ගේ කනපල. ඒක මුළු ලෝකෙම දැක්කම. ඉතින් සුද්ධ බය වෙන්න. ලංකාවේ පෝටර් අහිංසක පෝටර්ගේ කනපලන රාජ්‍ය අමති. දැන් කනපලපු රාජ්‍ය අමති මේ වෙනකම් පොලිසියට අත්තරංගොට අරගෙන මොන හරි දඬුවම් දුන්නා. නෑ, නීතියක් නෑ. ඉතින් මේ රටේ නීතියක් නෑ කියලා සුද්ධ දකින්නොත්. ඉතින් සුද්ධ බයයි. රටේ තත්ත්වය හොඳ නෑ. වෙන මොකක්වත් නෙමෙයි. ආණ්ඩුව ඇතුළෙම ආණ්ඩු පක්ෂම මන්ත්‍රීවරයෙකුට ගැහුවා. අර ගුණතිලක රාජපක්ෂට ගහලා කකුලක් කනලා අද අයිසුවේ ගිහින්. දැඩි සත්කාරයක් ඔපරේෂන් යුදහමුදාරෝ. යුදහමුදාරෝ උනේ අයිසුවේ කේ හිටියේ කකුල කඩලා ගහලා. කොහෙද ගිහුවේ? ආණ්ඩු පක්ෂ රැස්වීම ඇතුළේ. දැන් මහින්ද ආනන්ද කියන මං ගෙහුවේ නැන්නේ. දැන් නිකන් කකුල කඩනවා. දැන් ගුණතිලක කට උත්තර දෙනවා පොලිසියට ගැහුවේ මහින්ද ආනන්ද තමයි කියන්නේ. අයිසුවේ කේ මෙච්චර දවස් සිටියම සාමාන්‍ය නීතිය අනුව අපේ මහත් මහත්තයලා දන්නෝ. එච්චර ඕනේ නැහැ. කාට හරි පුද්ගලයෙකුට ගහලා පුද්ගලයා රෝහලින් ගත වෙනොත් රෝහලෙන් ටිකට් කපනකම් අපදෙන්නේ. ඒකනේ සාමාන්‍ය නීතිය. හැබැයි දැඩි සත්කාරයක ඉඳලා කකුලක් කැඩලා ඔපරේෂන් එකක් කරා ගහපු මිනිහා තාම ගත්තේ නැහැ. ඇත්තටම පොලිසියට ගන්න බැරිකම නෙමෙයි. පොලිසිය දන්නව ගන්න පුළුවන් කියලා. මාන්ත්‍ය ප්‍රකාශක තල්දුව ඇවිල්ලා කියනවා. එක පැත්තකින් විතරයිනේ කිව්වේ. අනිත් පැත්තේ තාම නැහැ නේද? එයාත් දන්නවා මේ බොරුවක් කියන්නේ කියලා. එතුමත් විශ්‍රාම ගියාම ඇත්ත කියන්නේ. දැන් කියන්නේ නැහැ. නේද? කියන්න බැහැ. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. නීතියක් නැහැ. ඉතින් නීතියේ සාධාරණත්වයක් නැති වුණාම සංචාර කර්මාන්තේ වැටෙනවා. ඇයි? ඊට වඩා සනීපෙට පහසුවට මානදිගින්ට ගිහිල්ලා ඉන්න පුළුවන්. මෙහෙ තරම් බලන්න දේවලුත් නැහැ. කන්න බොන්න දේකුත් නැහැ. තියෙන්නේ මූද විතරයි, දූපත් ටිකක් විතරයි. ඕනනම් උඹලකට කැල්ලක් බානු කැල්ලක් කතේ. ඒ හැරෙන්නේ නැහැ. හැබැයි සුද්ධ ටික ඔක්කොම යන්නේ මානදිගින්ට. ඇයි? මුණා නැතත් නිදහසෙ ඉන්න පුළුවන්. මේ පාලකිය අපේ රට වට්ටපු තත්ත්වය අනුව අපේ රටේ නිදහසේ සැරිසරන්න පුළුවන් තත්ත්වයක් උදා කරන්නේ නැහැ. මම දැක්ක අදත් වීඩියෝ එක විදේශිකයෙක් කියන මූද දිහා බල්ලා ගොඩබිම් දිහා බල්ලා ලස්සන රටක් උඹලට තියෙනවා. මම රටවල 98කට ගියා. මෙයාවේ 99 වෙනි රට. ඔයාලගේ මිනිස්සුත් හරි හොඳයි. හරි කළගුණ සරකින් තියෙනවා. ටිකක් මහන්සි වුණොත් මේක හොඳට හදාගන්න පුළුවන්. බලන්න මේ වීඩියෝ එක Facebook වල සැරිසර. ඒ විදේශිකයෙක් කියනවා මෙච්චර මෙච්චර දේවල් වලට තියෙනවා. හොඳ මිනිස්සුත් ඉන්නවා. ඔලම් මහන්සි වුණොත් මේක හදා ගන්න පුළුවන්. මම මේ යාවේ 99 වෙනි රට. ඒක තමයි ඇත්ත. මහන්සි වුණොත් අපි මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්. ටිකක් නෙමෙයි. අපි ගොඩක් මහන්සි වෙමු. බලය ගන්න ඕනි. අනුසවදල ජනාධිපති කරන්න ඕනි. එතනින් එහාට මේ තුසිත පාර්ලිමේන්තු විසිරුව හැරෙන්න ඕනි. විසිරුව හැරලා අලුත් පාර්ලිමේන්තුවක් හදමු. මාලි මාවෙන් ওই පාර්ලිමේන්තුව අපි පුරවමු. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකේ, විශ්‍රාමික පොලිස් සාමූහිකේ අපි ඔක්කොම එකතුලා මේ පාර්ලිමේන්තුවේ දූෂිතයන්ගෙන් තොර අදූෂිත පාර්ලිමේන්තුවක් අපි අලුතෙන් හදමු. මේ රටේ දීවරයෝ, කම්කරු, හමුදාවේ පොලිසිය හිටපු අය, කාන්තාව, ගොවියෝ, මෙරටේ වැඩ කරන ජනතාව හැමෝගෙම පිරිච්ච ලස්සන විචිත්‍රවත්
නීතිගරුක විනයගරුක යුක්තිගරුක රටක් හදීම වෙනුවෙන් අපි අලුත් පාර්ලිමේන්තුවක් හදුවා. ඒක තමයි රට හදන ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් අපි වසර 5ක් 10ක් එක ඉලක්කෙට අපේ රටේ සැලසුමක් ඇතුව නිෂ්පාදනයේ පත පදනම් වෙච්ච සැලසුම් සහගත ආර්ථිකයක් අපි ක්‍රියාවට නගමු. පළවෙනිම අපි රටේ විනය නීති හදමු. ඒකට සල්ලි යන්නේ නැහැ. ඒ නීතිය විනය හදන්න අධ්‍යක්ීම් තියෙන ඒ පිළිබඳ හසල අවබෝධයක් තියෙන හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ ඔබ ඉන්නවා. පොලිසිය ඔබ ඉන්නවා. ඒ නිසා අපිට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ අධ්‍යක්ීම් ඕනවට වඩා තියෙනවා. රටේ නීතිය විනය පළවෙනිම හදමු. ඒක තමයි රට හදන පළවෙනි වැඩේ. ඒක හදපු ගමන් රට හරි පැත්තට යනවා කියලා අලුත් අවබෝධයක් දැනීමක් බලාපොරොත්තුවක් එනවා. මුළු මහත් ජනතාවටම එන අලුත් විශ්වාසයක්. දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. දැන් රටේ යුක්තිය තියෙන සාධාරණත්වයේ තියෙනවා. එතකොට ඔය ප්‍රසන්න රණවීරලාට පෝටර්ලගේ කන බලන්න බෑ. ඔය ඇමතිවරුන්ට පිස්සු නටන්න බෑ. ඔය වරදාන වරප්‍රසාද අරගෙන යන සංස්කෘතියත් අපි ඉවර කරනවා. ඒක ඉවර වුණාම රට ලස්සන රටක් බවට පත් වෙනවා. කෙටි කාලයක් තුල රට වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි හැමෝටම අලුත් බලාපොරොත්තුවක් එනවා, විශ්වාසයක් එනවා. අන්න අපි ඔක්කොම එකතු වෙලා මහන්සි වෙලා මේ පාලකයෝ වට්ටපු රට කෙටි කාලයක් තුල නිෂ්පාදනීය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගොඩනගලා රටම ශක්තිමත් තැනකට අපි ගෙනියමු. එවෙනුවෙන් අපි අධිෂ්ඨාන කරගමු. එවෙනුවෙන් අපි ශක්තිමත් වෙමු. එවෙනුවෙන් අපි ධෛර්යමත් වෙමු. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකී මීගමුවේ බලයනිය විදිහට අපි හිතට ධෛර්යය අරගෙන, විශ්වාසය අරගෙන රට ගොඩනගන ඊළඟ මහා දෙවන්ත ජනතාව විශ්වාසයේ බලයනියේ පංගුකාරයන් බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා.